Sri Lankawe Malwagawata prasiddhyak usulana pradesha athurin Badulla Bandarawela saha Nuwareliya pradeshawalata labenne suvisheshi sthanayak. Me pradeshawala thibena mal warga atharin Jabira malwalata visheshita sthanayak labenawa. Mema shakaya shitala deshagunayak sahita pradeshawala saarthaka vardhanayak pennum karanawa. Me nisa udarata tet kalape saha udarata antarmadhya kalape හොඳින් වගා කරන්න පිළිවන්. දැන් ජයබරාට ඕන සුදුසුම දේශගුණයේ බැලුවොත් උස්න දවල් උස්නත්වය, රෑ උස්නත්වය, ආර්ථිකතාවය බැලුවොත් මේක වගා කරන්න පුළුවන් මේක කලාප දෙකක් තියෙනවා. එකක් තමයි උඩරට තෙත කලාප, අනිත් එක උඩරට අන්තර්මත කලාප. දැන් ඒකත් එක්ක ජයබරා වගා කරන්න පුළුවන් මූඳ මට්ටමේ ඉඳලා අඩි 3500කට අඩි උසස් තැනවල. ඒ නිසා අපිට Nuwareliya district saha Badulla district vitarai apita Jayabara meka ita sudusuwata ita hondata waga karanna puluwan kalapa deka meka warga kiyala baluwoth warga godak tiyenawa Molin range Alaska Luna Yaya Californian giant me wage warga godak tiyenawa me warga samahara warga pita indala langadi genapu warga ekak දැන් එන වර්ග වැඩිපුර ඉන්නේ මේ දෙමූන් වර්ග හයිබ්‍රිඩ් වරයිටිස්. දිවා කාලයේ සෙන්ටිග්‍රේඩ් අංශක 22ක 26ක සහ රාත්‍රී කාලයේ සෙන්ටිග්‍රේඩ් අංශක 20ක 24ක පරිසර උෂ්ණත්වයක් සුදුසුයි. ගුණාත්මෙන් යුත් මල් ලබා ගැනීමට ආර්ද්‍රතාවය 70%ත් 80%ත් අතර පැවතීම වැදගත්. ජයබිර ප්‍රචාරණය කරන්නේ ලිංගික සහ වර්ධක ක්‍රම මගින් ලිංගික ප්‍රචාරණයේදී මල් කෘත්‍රිමව පරාගණය කළ යුතුය. පරාගණයෙන් පස්සේ හොඳින් පියලුණු මල් වලින් බීජ ලබා ගන්න පුළුවන්. මේ බීජ ජීවාණු හරණය කළ වැලි සහ ගොම එකට එකක් අනුපාතයට ඇති තවාන් වල පේලියට තවාන් කර සෙවන ස්ථානයකින් තැබීම සුදුසුයි. බීජ පැලවීමට සතියක පමණ කාලයක් ගත වෙනවා. බීජ පැලවීමෙන් පස්සේ දියර පොහොර යෙදීමෙන් හොඳ වර්ධනයක් දකින්න පිළිවන්. මාස දෙකකින් පමණ එම පැල සිටුවීම සඳහා යෝග්‍ය තත්වයකට පත් වෙනවා. බීජ මගින් ප්‍රචාරණය කළ විට වර්ග ලක්ෂණ නැති වී යන නිසා එම ප්‍රභේදය දිගු කලක් තබා ගැනීමට අපහසුයි. වර්ධක ප්‍රචාරණයේදී අනුගමනය කරන්නේ රිකිලි මගින් වගාව පවත්වාගෙන යාමයි. මෙම පැල බඳුන්ගත කිරීම ක්‍රමානුකූලව කළ යුතුය. ඉහළ ගුණාත්මයෙන් යුත් මල් ලබා ගැනීම සඳහා 30ත් 50ත් අතර සෙවණක් අවශ්‍ය වෙනවා. මේ සඳහා දැල් නිවසක් භාවිතා කිරීම වැදගත්. දැල් නිවස තුල පැල සිටුවිය යුතු පරතරය පේලි අතර සෙන්ටිමීටර 40ක් පලාතර සෙන්ටිමීටර 30ක් වශයෙන් විය යුතු වෙනවා. පටක රෝපණය මගින් ලබා ගන්නා පැලද ප්‍රචාරණය සඳහා ඉතාමත් නූචිතයි. අනෙකුත් වගාවන්ට මෙන්ම ජයබරාවලටද කෘමි සහ රෝගවලට ගොදුරු වීමට සිදු වෙනවා. මෙහි ඇති විශේෂම හානිය මයිටාවන්ගේ හානියයි. මයිටාවන් පත්‍රවල යටි පැත්තට තමයි හානි කරන්නේ. මල් පොහොට්ටු වලටද හානි කරනවා. සල්ෆයිදීමෙන් මේ වලක්වා ගන්න පිළිබඳ අස්වනු නෙලීමේදී මල් ගලවා ගැනීම කළ යුතුය. කාඩ්බෝඩ් පෙට්ටිවල මල් අසුරා පත්තර පිටුවලින් වසා වෙළඳපළට ඉදිරිපත් කළ යුතුය.